සුබ දවසක් කියලා හැමෝම channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද video එකෙන් මේ වගේ ලස්සන setup දෙකක් හදන්න තිය බලමු. මේක මේ lace cotton thread තමයි මේකට දැන් තියෙන්නේ. මේක handloom thread. ඒ වගේම එතකොට denim thread bova thread වගේ ඒ thread ගන්න පුළුවන්. ඉතින් අපි video එකට යමු. කකුල size එකට මේ විදිහට මේ size එක ඇඳ ගන්න ඕනේ. මම මාසේ සෙන්ටිමීටර් 1 ගන්න වගේ තියන්න ඕනේ. සමහරටද සපත්තු ඇතුළේ පොඩක් වැඩිපුර ඉඩ එහෙම තියෙන නිසා මේ කකුලේ සයිස් එක චුට්ටක් දිග වැඩි එහෙම වෙනවා නම් අර කකුල තියලා මේක පොඩක් මේ සයිස් එක දිග අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ කැලි දෙකක් හදාගන්න ඕනේ. මෙතන ඉඳලා තව අඟල් එකහමාරක් විතර වැඩිපුර අඟල් එකහමාරයි පොයින්ට් එකක් විතර මේ වැඩිපුර තියන්න ඕනේ අර කකුල දාන ටිකට. මම වාසි තියන්නේ නැති අඩිය සයිස් එකට පැඩින් කොටස් දෙකක් කපා ගන්න ඕනේ. මේ විදිහට වටේ මේ පෑනින් ඇඳලා මේකේ නුත් කෑලි දෙකක් කපා ගන්න ඕනේ. මේකෙ මේ රෙද්ද කපනකොට මේකෙ මේ නැම්මට මෙහෙම තියලා තමයි කපන්න ඕනේ. පොඩ වැඩි නම් එහෙම කපලා අයින් කරගන්න.
මේ විදිහට මේ ලකුණු කරගෙන මේක වටේ දිගේ මහන්න ඕනේ. එතකොට අර ඩිසයින් එකක් වගේ ලස්සනට පැඩින් කරගන්න පුළුවන්. මේ කැරි ටිකත් ඒ විදිහට මක් කරගන්න ඕන. ඊට පස්සේ මේකේ මේක අලව ගන්නවා පොඩ්ඩක්. දැන් මේව මේ විදිහට මේ මැහුම් මේවා දිගේ හොඳට මැහුම් ගාලා මේක ක්විල්ට් කරගන්නවා. දැන් මේ විදිහට අල්ලගත්ත එක මේ වටේට මේ විදිහට මහ ගන්න ඕනේ. මේක මේ විදිහට මේ කටුලෙන් රඳවාගෙන මේක වටේට මෙහෙම මහන්න ඕනේ. දැන් තියෙන්නේ මේකේ මේක වට මේ වගේ පයිපින් එකක් හදාගෙන ඒක මේකට අල්ලන්න ඕනේ මේක වටේට. පයිපින් එක මෙහමක් ගහන්න ඕන පයිපින් එකට. ඊට පස්සේ මේක මෙහෙම නමලා අනිත් පැත්තට මාන්න ඕන.
දැන් මේක වටේම මේ පයිපින් එක වටේ මෙහෙම ගහන්න ඕන. මේකට කියන්නේ මේ EVA Sheet කියලා. මේව මං හිතන්නේ මේ සාමාන්‍ය hardware නම් හොයාගන්න නැහැ. ඒ වුණාට පිටකොටු වෙනගේ නම් මං හිතන්නේ හොයාගන්න පුළුවන් වෙයි අනිවාර්යයෙන්ම. මේකේ දැන් මේ මේක ගන්නට තියලා මේ කෑලි දෙකක් කපා ගන්න ඕනේ. දැන් මේක මේ විදිහට මේ වටේට මහගත්තනේ. එක ජීවශී එක් කැලක් තියලා මේ වගේ තව කැලක් මේ විදිහට කපාගෙන කැලි දෙකක් ඊට පස්සේ මේ එකත් මේ විදිහට අලව ගන්න ඕනේ. දැන් තර මේ වැඩිපුර කොටස් තියනවා මේ වැඩිපුර කොටස් ටික මෙහෙම කපලා ඉන්න ඕනේ. මේ දැන් සිරිප්පුවේ මල්ටි බොන්ඩ් වලින් මේ ඉතුරු මේවේ කලව ගන්න ඕනේ. මේ ධාර ටිකත් මේ විදිහට මේ ගම් ටිකක් දාලා එක වේලෙන් අරින්න ඕනේ විනාඩි කීපයක්. දැන් අනිත් පැත්තෙත් මේ විදිහ දෙපැත්තම ගාලා ටිකක් වෙලා වේලෙන්න තියන්න ඕනේ.